අපේ හාමුදුරුවන්ගෙන් අවසරයි. ඒ වගේම අපේ පූජක තුමන්ලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු ජාතික ජනබලවේගයේ ජාතික කමිටුව නියෝජනය කරන අනෙකුත් සහෝදරවරුනි ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීනේ හරිනි අමරසූරිය සහෝදරිය සහ වේදිකාවේ ඉන්න මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් මේවුම් කමිටුව නියෝජනය කරන සියලුම සහෝදරවරුනි සහෝදරිය සහභාගී වන සහෝදරවරුනි සහෝදරියනි ඒ වගේම හිතවතුනි හිතවතියනි අපිට සුබපැතුම් රැගෙන ආපු සියලුම මහත්ම මහත්මීනි හැම දිනාගෙම අවසර අද මේ මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ සමුළුව පවත්වන්න මාස දෙකකට කලින් සිට අපි ගමෙන් පටන් ගමු කියන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා මාස දෙකක් නොවැම්බර් මාසේ ඒ වගේම දෙසැම්බර් මාසේ අපි මේ වැඩසටහන ඉදිරියට කරගෙන ආවා ඒ වගේම එම වැඩසටහන තුලදී සහ පහුගිය දිනවල අපි පත්‍රිකාවක් බෙදුවා රටේ අපේ ටෙලිෆෝන් අංක දාලා දැන් අපි මේ පත්‍රිකාවේ දැම්මා එක එක දිස්ත්‍රික්කවලට සම්බන්ධීකරණය දැන් දිනපතා අපිට විශාල පිරිසක් කතා කරනවා ඒ වගේම අර ගමින් පටන් ගමු වැඩසටහන සහ තවත් ජනතාව අතරට යන වැඩසටහන් වලදී අපිට විශාල පිරිසක් කතා කළා. ඇත්තටම මේ වැඩසටහන් වලදී අපි වැඩිපුර කතා කළේ නැහැ. අපි ව්‍යාපාරික මහත්වරුන්ට කතා කරන්න අවස්ථාව දුන්නා මේ නගරවලදී රැස්වීම් වලදී අපි එකතු කරපු විවිධ සමාජ කණ්ඩායම් වල ස්තරවල අයට ගොඩක් කතා කරන්න අවස්ථාව දුන්නා අපි අහුන්කම් දුන්නා දැන් රටේ තියෙන ප්‍රධානම වෙනස්කමක් තමයි හැම දේශපාලන පක්ෂයකින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඔහට්ටුවට ඡන්දෙ දීපු ඡන්දදායකයින් ඒ වගේම සංවිධායකයින් සමහර ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු විවිධ මට්ටම්වල ඔහට්ටුවට සම්බන්ධ පිරිස් අපිත් එක්ක කතා කරනවා අපිට සහයෝගය දෙන්නම් කියලා කියනවා ඒ විතරක් නෙමෙයි සමගි ජන බලවේගයේ පිරිස් අපිත් එක්ක සම්බන්ධ වෙනවා කතා කරනවා අපිට සහයෝගය දෙන්නම් කියලා කියනවා මේක රට පුරාම තියෙන තත්ත්වයක් ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එකම පක්ෂයකටවත් සම්බන්ධ වෙලා හිටපු නැති අය පවා ජාතික ජන බලවේගයත් එක්ක සම්බන්ධ වෙමින් ඉන්නවා අපිට කතා කරමු අපිත් එක වැඩ කරන්නම් කියලා කියනවා එහෙම තත්ත්වයක් මීට කලින් අපේ රටේ මෑත කාලීන දේශපාලනයක අපි දන්නේ නැහැ අපි දැකලා නැහැ
අහලා සමහර කාලවල සමහර එක පැත්තකින් සම්බන්ධ වෙනවා අනිත් පැත්තට සම්බන්ධ වෙන්නේ නැහැ හැබැයි මේ වෙනකොට තියෙන தත්ත්වේ දැන් මම ওই කියපු தත්ත්වේ තියෙනවා මේ සභාවෙ ඉන්න හැම කෙනෙක්ම ඒකට සාක්ෂි දරනවා කියලා මම හිතනවා මේ වේදිකාවේ ඉන්න අපි ඒ ඔක්කොම අපිට තියෙන පොදු අත්දැකීම තමයි රට පුරා සෑම දේශකම සෑම පැත්තකම තියෙන පොදු අත්දැකීම තමයි විශාල වශයෙන් සම්බන්ධ වෙනවා සෑම දේශපාලන පක්ෂයකින්ම ඒ වගේම සම්බන්ධ වෙමින් ඉන්නවා වේගෙන් ඒක පැත්තක් ඒක ඒක විශේෂයි ඒක විශේෂ තත්ත්වයක් ඒ වගේම තමයි දැන් අපි දන්නවා සමාජයේ ඉන්නවනේ විවිධ ස්තර විවිධ කණ්ඩායම් පක්ෂ නෙමෙයි අපේ රටේ දුප්පත්ම ජනතා කණ්ඩායමක් ඉන්නවා ඊළඟට ගත්තම ඊට ටිකක් උඩ අය ඉන්නවා මධ්‍යම පන්තියක් කියලා එකක් මේ රටේ ඉන්නවා ඒකේ ඉහළ ස්තරය ඉන්නවා පහළය ඉන්නවා ඒ විතරක් නෙමෙයි ඊටත් ඉහළ මට්ටමේ ජාතික මට්ටමේ විවිධ අය විවිධ ව්‍යාපාරිකයෝ කර්මාන්තකරුවෝ ඒ විතරක් නෙමෙයි කලාකරුවෝ අද මේ සභාව බැලුවමත් පේනවා විද්වත්තු ආචාර්ය මහාචාර්යවරු උගත්තු සමාජයේ සෑම තරාතිරමකම පිරිස් ජාතික ජනබල වේගය සමග සම්බන්ධ වෙමින් ඒක ඉහළ යමින් තියෙන වෙලාවක් මේක එම හැම සමාජ තීරුවකම අය ලංකාවේ වාමාංශික ව්‍යාපාරයක ප්‍රගතිශීලී ව්‍යාපාරයක ඒ වටා එවැනි ජාතික ව්‍යාපාරයක වටා මේ විදිහට පෙළ ගැහිච්ච කාලයක් මීට කලින් තිබිලා නැහැ ඒක තමයි අපි කාගෙත් තියෙන පොදු අත්දැකීම මේ සම්බන්ධ වෙන අය අපිට කියන දෙයක් තියෙනවා කියන දෙයක් තියෙනවා ඒ කියන දේ තමයි අපිට සහයෝගය දෙනවා කියලා කියනවා වැඩි දෙනෙක් කියන වචනේ ඒක අපිට සහයෝගය දෙනවා කියලා ඒ අය කියනවා අපි ඒගොල්ලන්ට කියනවා සහයෝගය දෙන්න එපා එහෙම කතා කරන හැමෝටම මම මේ අපි ගොඩක් අපේ කට්ටිය සහෝදරවරු සහෝදරියෝ අපි ගොඩක් කියන්නේ සහයෝගය දෙන්න එපා මේක බාර ගන්න කියලා තමයි අපි කියන්නේ ඉස්සර අපි සහයෝගය ඉල්ලුවා දැන් අපි සහයෝගය ඉල්ලන්නේ නැහැ දැන් අපිට සහයෝගය දෙන්න කතා කරන හැමෝටම අපි කියන්නේ මේක බාර ගන්න මේක බාර ගන්න එතකොට කියන්නේ මොකද දැනටමත් අපි බාර අරන් ඉන්නේ අපි තනියම වැඩ කරමින් ඉන්නේ අපේ යාළුව සමග ඥාතීන් සමග මිත්‍රයින් සමග අපි දැන් මේ ව්‍යාපාරයේ කොටස්කාරයෝ විදියට වැඩ කරමින් ඉන්නේ කියලා තමයි කියන්නේ. හැබැයි තව කට්ටියක් මෙහෙම කියන අය. අපේ පැත්තේ කවුරුත් නැහැ නේ කියලා කියනවා. අපේ ගමේ මේ පැත්තේ කවුරුත් නැහැ නේ කියලා කියන අය. එහෙම අහන අය ඉන්නවා සමහර අය. ඒ වගේම පහුගිය කාලේ කිව්වා ඕගොල්ලන්ගේ මේ නායක මණ්ඩල ටික දෙනයි ඉන්නේ වගේ. ටිකයි නේද ඉන්නේ කට්ටිය මදි නේද කියලා. ඉතින් ඒ වගේ අහන අය ඉන්නවා තවත් ගොඩක් ප්‍රශ්න අහනවා. ඉතින් පහුගිය දවසක දෙසැම්බර් මාසේ 20 ජාතික ජනබල වේගය ජාතික සමුළුවක් කියලා 75කට ආසන්න ප්‍රමාණයක් ජාතික වශයෙන් ජනතාව ඉදිරියට ඉදිරිපත් කරා. ඔයගොල්ලෝ මේ ටිකයි ටිකයි කියන්න එපා මේ ඉන්නවා ගොඩක් කට්ටිය. මේ කණ්ඩායම තමයි ජාතික ජනබල වේගයට ජාතික වශයෙන් නායකත්වයේ සපයන්නේ කියලා රටට එළිදැක්වීමක් කළා. රටට එළිදැක්වීමක් කළා දෙසැම්බර් මාසේ 20. ඊළඟට තව ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න තියෙන වේගෙන්. ඊළඟට දිස්ත්‍රික් මට්ටමේ නායකයෝ කෝ කියලා අහන. දිස්ත්‍රික් මට්ටමේ කණ්ඩායම් කෝ කියලා අපෙන් ඇහුවා. අපි අද ඒ 20න් පස්සේ මහනුවර දිස්ත්‍රික්කේ මහනුවර දිස්ත්‍රික්කයට නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම තමයි
ඔබ හමුවට අද මේ වේදිකාවේදී ප්‍රදර්ශනය කළේ එළිදැක්වීම. අපි සූදානම් මේ කණ්ඩායමත් එක්ක මහනුවර දිස්ත්‍රික්කයේ මේ නායක මණ්ඩලයත් එක්ක මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ගමකම මහනුවර දිස්ත්‍රික්කයේ සෑම කොට්ටාසයකම ඉතාම ඉක්මනින් අපි කණ්ඩායම ඔබ හමුවට ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ගමේදී ජාතික ජන බලවේගයේ කොට්ටාස සභාව නැමැති සංවිධානය ගොඩනගලා බිම් මට්ටමේ දවන්ත ශක්තියක් බලයක් ගොඩනගන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ සූදානම් වෙන්නේ අපිට තියෙන ප්‍රධාන වැඩක් වැඩ දෙකක් දැනටම ජන මතයක් තියෙනවා දැනටම ජන මතයක් තියෙනවා ගම්මල ජන මතයේ තියෙනවා සෑම දිශාවකම ජන මතයක් තියෙනවා අපි ඡන්දකින් ප්‍රකාශ කරන්නේ ජන මතය ජන මතය ජන මතය කියන්නේ ජන බලය නෙමෙයි මම මේ ගැන වචනයක් කියන්නේ ජන මතය වෙනයි ජන බලය වෙනයි දැන් රටේ ජන මතයක් තියෙනවා පැතිරිච්ච ජන මතයක් තියෙනවා තවත් අපි ඒ ජන මතය ඉදිරියට ගෙනියන්න ඕන ජන මතය ඉදිරියට ගෙනියන්න ඕන තමන්ගෙ කරගෙන කතා කරන්න ඕන සහයෝගය දෙන්න නෙමෙයි අපි දැන් ජාතික ජන බලවේගය මේක දැන් අපේ ව්‍යාපාරය අපි තමයි මේක අරගෙන යන්නේ අපි තමයි අපේ ගමේ නායකත්වය දෙන්නේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ ඔයගොල්ලොත් එන්න ඔයගොල්ලොත් එන්න මේ සභාවට සම්බන්ධ වෙලා ඉන්න මේ සමුළුවට සම්බන්ධලා ඉන්න අපේ හාමුදුරුවන්ගෙන් අපේ පූජකතුමන්ගෙන් අපේ කලාකරුවන්ගෙන් විද්වතුන්ගෙන් ව්‍යාපාරික මහත්තුරුන්ගෙන් සියලුම දෙනාගෙන් ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සියලුම දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේක තමන්ගේ කරගෙන සාකච්ඡාව ගෙනියන්න මගේ කරගෙන අපේ කරගෙන අපි ජනමතය හදන වැඩසටහනට නායකත්වය දෙන්න ඕන ඒ කටයුත්ත කරන්න ඕන ජනමතය තව ගොඩ නගමින් අපි ජන බලය හදන්න ඕන ජන බලය හදන්න මේ සම්බන්ධ වෙන ජනතාව අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ ජාතික ජන බලවේගය පොඩ්ඩක් ඔසවා තබන්න නෙමෙයි ජාතික ජන බලවේගය ඊළඟ මැතිවරණයකදී විපක්ෂයට ගේන්න නෙමෙයි එහෙම සාකච්ඡාවක් නැහැ අපිත් එක්ක මේ සම්බන්ධ වෙන සියලුම දෙනා කතා කරන සියලුම දෙනා කතා කරන්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන ජනතාවාදී ප්‍රගතිශීලී ආණ්ඩුවක් හදන්න ඕන කියලා තමයි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව අතරමැද මොකක්වත් දැන් කතා කරන්නේ නැහැ. අතරමැද සාකච්ඡාවක් ලංකාව පුරා කොතනකවත් නැහැ. එකම සාකච්ඡාව මොකද්ද? මේක පෙරලන්න ඕන ප්‍රගතිශීලී ජනතාවාදී පාලනයක් ගොඩනගන්න ඕන. ඒකට දැන් මෙතෙක් රට පාලනය කරන එක්කෙනෙක්වත් හරියන්නේ නැහැ. ඔයගොල්ලෝ විතරයි කියලා තමයි අපිට කියන්නේ. ඒක තමයි දැන් තියෙන තත්ත්වය. ඔයගොල්ලෝ විතරක් කියන වචනට අපි ඇත්තට කැමති නැහැ. මං කල්ලා කිව්වා. අපි එකතු වෙලා මේ වැඩේ කරමු. මේක අපේ වැඩේ. රටේ වැඩේ, අපේ වැඩේ, අපි පවර ගන්න ඕන වැඩේ. සහයෝගය දෙන කාලේ ඉවර කරන්න ඕනේ. ඒකයි මං කල්නොත් කිව්වේ. ඊළඟට ජන බලයක් අපිට ඕන. මොකද ජනතාව අපෙන් අහනවනේ දැන්. ඉදිරි අවුරුදු තුනම ඉන්නවාද? දැන් මෙහෙම යනවද මේක දැක 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 යනවද මේ යන්න දෙනවද වෙන උත්තර නැද්ද කලින් මේක ගන්න බැරිද ගත වෙන දවසක් පාසාම රටට කරන 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 වැඩ මේ රට විනාශය කරා ගෙනියන වැඩ ඒව මම එකින් එක මුකුත් කියන්නේ නැහැ ඒ නිසා ජනතාවට මේක ඉක්මනින් නිවර කරගැනීමේ උවමනාවකුත් තිබෙනවා පාර්ලිමේන්තු ඡන්දයක් එන්න අවුරුදු 3ක් 3 මාරක් යන එතකන් අපි ඉවසනවද කියලා ජනතාව අහනවා අපෙන් අහනවා වෙන උත්තර නැද්ද මේකට මොකක් හරි කරමුද කියලා අහනවා අපි කවුරුත් දන්නවා 1953 මේ රටේ ජනතා නැගිටීමක් වුණා ජන අරගලයක් සාමාන්‍ය කියන 53 අරගලයක 53 හර්තාලයේ කියලා
අයවැයෙන් හාල් සේරුව සත 25ට තිබ්බ එක සත 75 වුණා. තුන්ගුණයක් වැඩි වුණා. දැවන්ත ආර්ථික අර්බුදයක් රටේ ආවේ වෙන මොකක්වත් නෙවෙයි. දැවන්ත ආර්ථික අර්බුදයක්. දැනුත් ඇවිල්ලා තින්නේ දැවන්ත ආර්ථික අර්බුදයක් මූලික කරගත්ත දේශපාලන අර්බුදයක්. දැවන්ත අපි කවුරුත් අහලා තියෙනවා. පොතපත කියවද්දී අහුන් කන් දෙද්දී ආර්ථික අර්බුද දේශපාලන අර්බුද බවට පත් වෙනවා කියලා. දැන් ඒක වේගෙන් වේගෙන් වේගෙන 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 යනවා. එදා ජනතා පාට බැස්සා. ඒක වෘත්සමිතිය අරගලයක්ම නෙමෙයි. ගොවි අරගලයක්ම නෙමෙයි. පොදු මහජනයා පාරට බැස්සා 1953. ඒක තමයි නිදාසෙන් පස්සේ අපේ රටේ තියෙන දැවැන්තම බහුජන අරගලය. එතනින් මෙහා ඒ ජාති අරගලයක් ලංකාවේ සිද්ධු වෙන්නේ නැහැ. සිද්ධු වෙන්නේ නැහැ. ජනතාව පාරට බැස්සා අරගල කරා කඩ වැහුවා කලි පොඩි දැම්මා රේල් පාරේ මයියක තම්බගෙන කෑවා සාගතේට සාගතේට විවිධ ක්‍රියාමාර්ග ගත්තා අවසානයේ මේ රටේ ඇමති මණ්ඩලය රටින් පැනලා ගියා රටින් පැනලා ගියා අවසානයේ සටනට නායකත්වයේ දීපු අය ආපහු ඒගොල්ලන්ට එන්න කියලා බලේ බාර දුන්නා එහෙමත් දෙකීමක් තියෙනවා ඒක නම් මම ගොඩක් කතා කරන්න යන්නේ අපිට වෙලාව පිළිබඳ ප්‍රශ්න තියෙනවනේ හරි ඕන්නම් ඒ જાති එකක් තියෙනවා ඕන්නම් ඒ જાති එකක් තියෙනවා ඒක ජන මතයෙන් කරන්න බෑ ඒ જાති එකක් වුණා ඒකට ඕනේ ජන බලයක් ජන බලය කියන්නේ සංවිධානය වෙච්ච ජනතාවගේ බලය පැතිරිච්ච ජන මතයක් රටේ තිබ්බට පැතිරිච්ච ජන බලයක් තාම ගොඩනැගිලා තියෙන ප්‍රමාණය මදි මදි පැතිරිච්ච ජන මතයක් තියෙනවා ඇත්ත පැතිරිච්ච ජන බලයක් තිබුණත් යම් පමණකට එය ප්‍රමාණවත් මදි ඒකයි අපි ඔබට කියන්නේ ගමේ වැඩේ බාර ගන්න ජාතික ජන බල වේගයේ ජාතික මණ්ඩලය විධායක සභාව ජාතික වැඩේ මේ වෙනකොට බාර අරගෙන තියෙන්නේ අපි දිස්ත්‍රික්ක වැඩේ අද බාර ගන්න බවට ඔබට සපත කරනවා ඔබ ගමේ ජන බලය ගොඩනගන වැඩේ බාර ගන්න ඒක තමයි දැන් ඕන එතන තමයි තියෙන තැන ඒකට අපි හදන්න ඕන ගමේ සංවිධාන ගමේ ජනයාගේ සංවිධාන ගොඩනගන්න වේගෙන් වේගෙන් ගොඩනගන්න ඕන අපි 53 එක පැත්තක තියමුකෝ පාර්ලිමේන්තු ඡන්දයක් හරිනම් දැන් ජනතාව ඉල්ලන්න ඕන ඉල්ලන්න ඕන ඇයි පාලකයෝ හරිනම් දැන් ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන තමන් කැමති පාලනයක් තෝරාපත් කරගන්න අවස්ථාවක් දෙන්න ඕන ඉතින් පාර්ලිමේන්තුවටම පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා දාගන්න පාර්ලිමේන්තුවේ බහුතරයකින් පාර්ලිමේන්තුවටම පුළුවන් කරන්න බැරි නම් ජනාධිපති තීරණයක් කරා කරන්න බෑ කියලා පාර්ලිමේන්තුව තීරණය කරා මේක අපිට කරගෙන යන්න බෑ කියලා ජනතාවට අවස්ථාව දෙන්න පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවලා තමන් කැමති පාලනයක් පත් කරගන්න මම මේ අර ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මේ එන ඔක්කොම ජනතාව සම්බන්ධ වෙන සියලුම ජන කණ්ඩායම් අලුත් ආණ්ඩුවක් හදන්න එන්නේ මෙච්චර කල් ඉන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නයක් තියෙනවා දිනපතා ගත වෙන මොහොතක් පාසා රට විකුණනවා රට අර්බුදයට යනවා ගන්න ගන්න හැම පියවරක්ම මේ රට අගාධයට ගෙනියනවා අපි කවුරුත් කාටවත් පේන්නේ නැහැ මේක නතර වෙන තැන බ්‍රේක් නැති වාහනයක් මහා පල්ලමක ගමන් කරනවා වගේ වේගෙන් ගමන් කරනවා පේනවා මේක කොතනද නතර වෙන්නේ කියලා ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙන මුළු සමාජයටම ඔන්න අපිට පුළුවන් පාර්ලිමේන්තුව විසිරවන්න කියන්න ඒක ජන මතයට විතරක් කරන්න බෑ ඒකට ඕන ජන බලය මැතිවරණයකදී ප්‍රකාශ වෙන්නේ ජන මතය ජන බලය නෙමෙයි ජන බලය නෙමෙයි ඒ ජන මතය ඉතින් මැතිවරණ නෑ මේ මාර්තු වල තියන්න තිබුණු ප්‍රාදේශ සභා ඡන්දෙත් නෑ ඒකත් නෑ මේ පාලකයෝ ඡන්ද වලට බයයි ඡන්ද වලට බයයි නැත්තම් මේ මාර්තු මාසේ ඉවරනකොට පළක් පාලන ඡන්දෙ තියන්න ඕන අවුරුද්දක් ඒක කල් දැම්මා කලින් තියන්න ලෑස්තිලා හිටියේ එහෙනම් මැතිවරණ තියෙන දවස් අපි දන්නේ නෑ
එහෙනම් අපි මැතිවරණයක් ගන්න ඕන ඉල්ලලා ගන්න ඕන අර 53 වගේ එකකින් පැනලා ගියාම වෙන වෙන අරුත එනවා ඊට පස්සේ කවුද බාරගන්නේ කවුද මේක කරන්නේ ඉතින් ඒ ජාතිය අරගලයකට වඩා ජනතාවාදී අපිට පාලකයන්ට කියන්න පුළුවන් අනේ කරුණාකරලා ඔයගොල්ලෝ යන්න පාර්ලිමේන්තු ඡන්දය ජනතාවට දෙන්න ජනයාට ජනවරමකට අවස්ථාවක් දෙන්න මේක කරන්න පුළුවන් පාලනය පත් කරගන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදී ජනබල මෙහෙයුමකින් ජනබල මෙහෙයුමකින් පාලකයන්ට අපිට කියන්න පුළුවන් මේසා අර්බුදයක් තියෙද්දි මම නම් විශ්වාස කරන්නේ වැඩි කලක් යන්න කලින් ජනතාව මේ විදියට ඉඳී කියලා විශ්වාස කරන්නේ නැහැ අපි විශ්වාස කරන්නේ ජනතාව තමන්ගේ ජන බලය හරහා ජන මතය හරහා දෙකම බට් කරලා දෙකම සම්බන්ධ කරලා ඉල්ලාවි අනේ යන්න කරුණා කරලා කියලා ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඒක ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් විසිරුවන්න ඕන අවුරුදු දෙකමාරක් ගියාට පස්සේ ඉතින් ඒ අවුරුදු දෙකමාර වෙන්නේ ලබන අවුරුද්දේ පෙබරවාරි වලට ඒ අවුරුදු දෙකමාරේ ඉතින් ඒ අවුරුදු දෙකමාර එනකොට එයා ඒක කරයිද නැද්ද අපි දන්නවද අපි දන්නේ පාර්ලිමේන්තුව මේක බහුතර මතයකින් අවස්ථාවක් අපිට දෙයිද නැද්ද අපි දන්නවද අපි දන්නේ අපි දන්නේ රට වේගෙන් ප්‍රපාතයට පාතාලයට යන බව විතරයි පාලකයන්ට උත්තර නැති බව විතරයි පාලකයෝ දවසින් දවස මේක අර්බුදයට යවන බව විතරයි අපි පේන්නේ අපි දකින්නේ ඒ නිසා සියලු දේශපාලන පක්ෂ වලින් අපි සමග එකතු වෙන හැමෝටම අපි කරන යෝජනාව සමාජයේ සියලුම සමාජ ස්තරවල සමාජ තීරු වල අපිත් එක්ක එකතු වෙන ඉදිරියට සම්බන්ධ වෙන සියලුම දෙනාට අපි කරන යෝජනාව තමයි අපි වහා වහාම ජන බලය ගොඩනගමු ජන මතය දැනටමත් තියෙනවා ඒක තව තීව්‍ර කරමු ජන බලය ගොඩනගමු ජන බලය කියන්නේ ආපහු කියනවා නම් සංවිධානාත්මක ජනතාවගේ ශක්තිය වෙන මොකක්වත් නෙමෙයි සංවිධානාත්මක ජනතාවගේ ශක්තිය හැර අපි වෙන කිසිවක් විශ්වාස කරන ව්‍යාපාරයක් නෙමෙයි සංවිධානාත්මක ජනතාවගේ බලය එනම් ජන බලය විශ්වාස කරන එක තමයි ලෝකේ ප්‍රගතිශීලී ජනතාවාදී පක්ෂවල ආණ්ඩුවල පාලකයන්ගේ දේශපාලන ක්‍රියාධරයන්ගේ මූලිකම කාරණය එනම් අපි වහා වහාම අපි නුවර දිස්ත්‍රික්කේ කතා කරොත් මේ පැත්තෙන් හසලකද මේ පැත්තෙන් කඩු ගන්නවද මේ පැත්තෙන් නාවල පිටියේ කෙලවරෙන්ද මේ පැත්තෙන් අලවතු ගොඩින්ද රවුම් වල එන මහා මේ මහනුවර දිස්ත්‍රික්කේ ජන බලය ගොඩනැගීමේ වගකීම තමයි මේ සභාවෙ ඉන්න අපිටත් වේදිකාවෙ ඉන්න අපිටත් සභාවෙ ඉන්න මේ සියලු දෙනාටත් පැවරලා තියෙන වගකීම අන්නේ වගකීමට මේ වේදිකාවෙ ඉන්න අපි ලෑස්ති ඒකට නායකත්වය දෙන්න මේ වේදිකාවෙ ඉන්න අපි ලෑස්ති ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් ඔබේ වගකීම බාර ගන්න ලෑස්ති වෙන බවට අපිට විශ්වාසයි අන්නේ විශ්වාසයත් එක්ක ඔබයි අපි මේ වේදිකාවයි ඔබ සමයි අපි එකතු වෙලා මානුවර දිස්ත්‍රික්කයේ සියලුම ගම් දනව්වල වේගෙන් වහා වහාම ජනතාවගේ ජන බලය ගොඩනගමු අපි සංවිධාන ශක්තිය තර කරමු ඒ හැර මේ පාලකයෝ පළවා හරින්නත් රට ගොඩනගන්නත් වෙනත් විසඳුමක් අපි ඉස්සරහ නැහැ ඒ නිසා මේ සඳහා දායක වෙන්න ඒ සඳහා මැදිහත් වෙන්න ඒ සඳහා ශක්තිය ධෛර්යය ගොඩනගා ගන්න ඔබ සැමට මේ සමුළුව වාසනාව ගෙනේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය අවසන් කරනවා ඔබ සැමට ජය වේවා මහනුවර දිස්ත්‍රික්කයේ මේ අපේ සමුළුවේ කටයුතු සාර්ථක වේවා ඒ අරමුණු සාර්ථක කරගන්න ඔබට මට අපි හැමෝටම ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය ඇති කරගනිමින් අපි මේ කාර්ය සම්පූර්ණ කරනවා කියන අධිෂ්ඨානයත් එක්ක අද මේ ශාලාවෙන් මේ වැඩේ ඉවරලා යනකොට විසිර යමු ඔබ සමට ශක්තිය ධෛර්යය වාසනාව බොහොම ස්තුතියි